විශේෂයෙන්ම තමුන්වංශලට ආරාධනා කරේ මේ මොහොතේ ඊයේ ඇතිවෙච්ච සරත් ෆොන්සේකා මහත්මයාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව නොයෙකුත් අදහස් විටින් විට ඉදිරිපත් වෙලා තිබ්බයි නිසා අපි හිතුව අපේ වගකීමක් තිබෙනයි සම්බන්ධ වර්තමාන තත්ත්වය සවිස්තරව පැහැදිලි කරන්න. සරත් ෆොන්සේකා මහත්මයා ඊයේ සවස රාත්‍රී 9ට අත්අඩංගුවට ගන්නව ලද්දේ යුද හමුදා පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්න හේතු ගණනාවක් තියෙනවා. මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම ඔහු යුද හමුදා සේවයේ යුද හමුදාපති සාමාන්‍යලික ප්‍රධානියා වශයෙන් කටයුතු කරන කාලය තුල ඔහු විසින් කරන ලද යුද නීතියට, එහෙම නැත්නම් යුද හමුදාවේ විනය සහ යුද හමුදාවේ නීතියට පටහැනිව ක්‍රියා කරපු යම් යම් සිදුවීම් පසුබිම් කරගෙන තමයි ඒ අත්අඩංගුවට ගැනීම සිදු වෙලා තිබෙන්නේ. එහිදී විශේෂයෙන්ම පාදක වෙලා තියෙන කරුණු කීපයක් තමයි ඔහු ආරක්ෂක කවුන්සිලය, එහෙම නැත්නම් ආරක්ෂක මණ්ඩලය රටේ ප්‍රධානම ආයතනය තමයි. ආරක්ෂාව සම්බන්ධව තාමත්ම තීන්දුව තීරණ ගන්න සහ තාමත්ම රහසිගතව වෙන සාකච්ඡාවක් ගණනාවක් ඒ ආයතනය තුළ කෙරෙනවා රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්. ඒ සම්බන්ධව එතන ඔහු සමාජිකයෙක් හැටියට කටයුතු කරන අතරතුර ඔහුගේ නොයෙකුත් අනෙකුත් සම්බන්ධකම් සහ ඔහු විසින් කරන ලද කියන ලද යම් යම් සිදුවීම් පසුබිම් වෙලා තිබෙනවා. එහි ප්‍රධාන වශයෙන්ම ඒ තත්වයට පත් වෙන්න මේ අත්අඩංගුවට ගැනීම සිදු වෙලා තිබෙන්නේ හමුදා නීතියේ හමුදා ඇක්ට් එක, එහෙම නැත්නම් පනත යටතේ 57 වෙනි එක වගන්තිය යටතේ තිබෙන ප්‍රතිපාදන මතයි. හමුදාව හැරගිය පුද්ගලයෙක් මාස 6ක් කාලයක් යනතෙක් ඒ හමුදා පනතට යටත් වෙන බව හමුදා පනතේ සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම තවත් විස්තර කරනවා නම් ඔහු සිකියුරිටි, එහෙම නැත්නම් ආරක්ෂක මණ්ඩලයේ සිටින සහ එහින් පිටතට ඔහු තනතුරේ සිටින